අයිබෝන් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා. අද මම ඔයාලට අරගෙන ආවේ බේසිල් ටී එක තමයි. හරිම ගුණවත්. මේ වසංගත සමය ආරක්ෂා වෙන්න ඔබේ ශරීරය සෞඛ්‍යමත් කරගන්න මේ වගේ දෙයක් ඔයාලා කරලා බලන්න බේසිල් ටී. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ළඟින්ම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝකට. ඉතින් ඔයාලා දැක්කා ඒ මම ගෙදර වවාගත්ත බේසිල් තමයි. හොඳින් මේ විදියට සෝද ගන්නවා. කඩලා අරගෙන සෝදගෙන මෙහෙම මම විනාඩි 7ක් බොයිල් කර ගන්නවා. ඉතින් ඉතා පිරිසිදුට මේක ඔයාලා සෝද ගන්න ඕනේ. බොයිල් කරගෙන තමයි අපේ බේසිල් ටී එක හදාගන්නේ. හරිම සරලයි පහසුයි. විනාඩි 7කින් ඔයාලට පුළුවන් රසවත් ගුණවත් බේසිල් ටී එකක් ලබා ගන්න. බේසිල් එහෙම නැතිනම් බැසිල් කියලාත් මේකට කියනවා. ඉතින් හරිම පෝෂ්‍යදායි විටමින් කේ අඩංගු බේසිල්. මම හිතනවා ඔයාලට මේක අලුත් වීඩියෝ එකක් වෙයි කියලා. සිංහලෙන් කරපු මම දැක්ක නැහැ කවුරුත් බේසිල් ටී ගැන. ඉතින් ඔයාලට පුළුවන් මේක අත්හදා බලන්න. ගෙදර බේසිල් ගහක් වවා ගන්න. එහෙම නැතිනම් ඔයාලට පුළුවන් කඩේකින් අරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙයි කියලා. ඔන්න විනාඩි 7කට පස්සේ මම ලිප් ඕෆ් කරා. දැන් අපේ බේසිල් ටී එක රෙඩි. අපිට දැන් තියෙන රස බලන්න තමයි. හරිම ගුණයි. ඒ වගේම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ බේසිල් ටී එක මම උදෑසන හිස්බඩ තමයි පානය කරන්නේ. කිරිවත් එහෙම නැතිනම් තේවත් මේක පානය කරන්න කලින් තමයි මේක හිස්බඩ මම පානය කරන්නේ. ඔයාලත් ඒ විදිහට කරලා බලන්න. ගොඩක් ශරීරයට වැදගත් දෙයක් මේක. ඉතින් ඒකයි මම ඔයාලට අරගෙන ආවේ. මම හිතනවා මේක ඔයාලට අලුත් දෙයක් කියලා. ඉතින් බේසිල් සම්බන්ධව කලින් මම වීඩියෝ එකක් කරා. කලින් වීඩියෝ එකට ඉස්සලා වීඩියෝ එක ඔයාලට පුළුවන් ඒක චෙක් කරලා බලන්න. ඒක බේසිල් වවා ගන්න හැටි සහ අපි බේසිල් ආහාරයට සකසගන්නේ කොහොමද කියලා ඒකේ සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී තවත් බේසිල් රෙසිපි මම ඕගොල්ලන්ට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් ඩයබටික් ඒ වගේම ගෑස්ට්‍රයිටිස් කැන්සර් සහ කොලෙස්ටරෝල් කියන ලෙඩ රෝගවලට අමතරව තවත් බොහෝ රෝගවලට මේ පානය සඳහා ආරක්ෂාව ලබා දෙනවා. ඉතින් අප හිතනවට වඩා ගොඩාක්ම වටිනා ඖෂධයක් තමයි බේසිල් පානය. මං හිතනවාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. වසංගතවලට ඔයාලගේ ශරීරය ඔරොත්තු දෙන විදිහේ ප්‍රතිශක්තිකරණයක් මේ කාලයේ ගොඩක් වාලා ලබා ගන්න ඕනේ. ආහාර පාන වලින් ඔයාලට පුළුවන් සමබර ආහාර වේලක් ලබා ගනිමින් ඒ ප්‍රතිශක්තිකරණය ඔයාලගේ ශරීරයේ රඳා පවත්වා ගන්න. ඉතින් ඒකට දවස පටන් ගද්දිම ඔයාලා මේ වගේ පෝෂණීය පානයකින් ඔයාලා දවස ආරම්භ කරන්න. සියලු දිනාටම මං හිතනවා මේක වැදගත් වෙයි කියලා. වැදගත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඊනම් මං ගිහින් එන්නම්. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟින්ම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. Thanks for watching my video. God bless all my friend. See you next video. Bye bye.